අපි තමයි ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය. ඕනෑම සමාජයක තුල ඔබ දන්නවා යම් යම් වෙනස්කම් තියෙනවා. ඒක નિરાයසෙන්ම සිද්ධ වෙනවා කාලයක් යනකොට. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒවා ප්‍රචණ්ඩත්වයට යනවා කියන එක. ඒ හින්දා මේ පාස්කු ඉරිදා සිද්ධ වෙච්ච දේ සියලු දෙනාටම වැඩි. අපිට තමයි දරා ගන්න බැරි. මහත් විශාල වශයෙන් කම්පණයට පත් වෙනවා. සමහර දේවල් අවාසනාවකට වගේ ප්‍රධාන ධාරාවට එන්නේ නැහැ. ඒ එන්නේ නැත්තේ දෙමළ භාෂාවෙන් තමයි හුඟක් සාකච්ඡා සිද්ධ වෙන්නේ. මුහුණු පොතේ සටහන් සිද්ධ වෙන්නේ. අපේ සාකච්ඡා සිද්ධ වෙන්නේ. අපේ අභ්‍යන්තර දේවල් සිද්ධවන්නේ. අපි කීප දෙනෙක් සිංහල භාෂාවෙන් ඉගෙනගෙන තියෙනවා. නමුත් මේ සියල්ල සලකලා බලලා අපි මේ කල්පනා කරලා බැලුවා සමාජයක් හැටියට මුස්ලිම් ජන සමාජයේ මීට වඩා දේශපාලන පැත්තක තියලා රට අනතුරු වෙලා තියෙන මේ වෙලාවේදී ශ්‍රී ලාංකික හැටියට මිනිස්සු හැටියට අපි මැදිහත් වෙන්න ඕන කියන පණිවිඩය තමයි අපි මේ දෙන්න හදන්නේ. ඒ හින්දා මම හිතනවා අපි හොඳට කල්පනා කරලා බලවන කාලෙන් කාලෙට අපේ රටට යම් යම් ව්‍යසන සිද්ධ වෙලා තියෙනවා. 58 දී 71 දී 83 දී 88 89 දී ඊට පස්සේ මේ දැන් ඇවිල්ලා තියෙන මේ තර්ජනය. ඉතින් අපි මේක හැමදෙනාම එකතු වෙලා මේ තර්ජනයට මුහුණ දෙන්නට ඕන. මුලින්ම අපි මුස්ලිම් සමාජයේ වශයෙන් ඒ පාස්කු ඉරිදා සිද්ධ වෙච්ච ඒ ම්ලේච්ඡ ප්‍රහාරය, ඒ ත්‍රස්තවාදී ප්‍රහාරය, ඒ අමනෝක්්‍ය ප්‍රහාරය තරයේ හෙලා දකින. අපි අර කබිර් හෂිම් මැතුමා කියපු ආකාරයට සමාජයක් වශයෙන් ඒ සම්බන්ධයෙන් කළ හැකි සියල්ල අපි කරලා තියෙනවා. තවදුරටත් දැන් අපිට වෙලා තියෙනවා නම් මේ කාලයක් තිස්සේ පහුගිය අවුරුදු 25-30ක් අතර තුර විවිධ හේතුන් මත අපි දන්නවා විවිධ හේතුන් රාශියක් වෙලා තියෙනවා. විවෘත ආර්ථිකයත් එක්ක මිනිස්සු ගමනාගමනයේදී අපාර පටන් අරන් තියෙනවා. හුඟක් අය අරාබියේ විවිධ රැකියාවලට යනවා එනවා. ඒ සම්බන්ධයෙන් සම්බන්ධතා ඇති වෙලා තියෙනවා. ඒ හේතු කොටගෙන යම් යම් දේවල් අපිට නොපෙනීම සංස්කෘතියට ආගමනය වෙලා තියෙනවා. ඒ අනුව අපි දැන් කල්පනා කරලා බලන්නේ කොහොමද මේකට මුහුණ දෙන්නේ කියන එක. ඒ සඳහා මම හිතනවා සමාජයක් හැටියට අපි මුස්ලිම් සමාජය තුළ ඉතාමත්ම විවෘත අදහස් පළ කරමින් ඉන්නවා. විවෘත වශයෙන් අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නවා. උදාහරණයක් හැටියට ඔබතුමාලා දන්නවා මද්‍රසා පාසල් පිළිබඳව නියාමනයක් නැහැ කියන එක පිළිබඳව යම් කතිකාවක් ඇති වෙලා තියෙනවා. සමාජයේ හැටියටම කියනවා ඒ සම්බන්ධයෙන් නියාමනයක් සිදුවිය යුතුයි. ඒ සම්බන්ධයෙන් පනතක් එන්නට ඕන. එහි උගන්වන සිලබස් එක පිළිබඳ දැනීමක් තියෙන්නට ඕන. උගන්වන්නේ කවුද පිළිබඳව දැනීමක් තියෙන්නට ඕන. ශිෂ්‍යයෝ කවුද කියන එක පිළිබඳව දැනීමක් තියෙන්නට ඕන. මුදල් එන්නේ කොහොමද කියන එක දැනීමක් තියෙන්නට ඕන. ඒක නියාමනය වෙන්නට ඕන. පිළිබඳව කතිකාවක් යනවා මම හිතන්නේ කවුරුත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒක එක පැත්තක්. ඊට පස්සේ ඔබතුමාලා දන්නවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේය සිටු බුර්කාව රජයේ නිමත් කිරීමට පෙරම ජම්යතුල්ලා සංවිධානයේ විසින් ඔවුන්ම කිව්වා මේ අවස්ථාවේදී මේ සුදුසු නැහැ මුහුණ ආවරණය කරන්නට එපා කියන තැනට ඔවුන් ගිහිල්ලා තියෙනවා. ඒ ඇරුණාම තවත් සාකච්ඡා රාශියක් අපි තුල සිද්ධ වෙමින් පවතින අපේ සමාජයේ පුළුවන් උපරිම ආකාරයට මේ ත්‍රස්තවාදීන් හඳුනලා දීම සඳහා උදව් කරනවා. ඒකේ කිසිම අඩුපාඩුවක් සිද්ධ වෙලා නැහැ. නමුත් අවාසනාවකට වගේ අපි අර මැදපෙළේ ඉන්න අයට බාධා අහිර කරලා ওই පැත්තකට තල්ලු කරලා දැම්මොත් තව එක පුද්ගලයෙක් හරි ඔය අන්තවාදී ගොන්නට එකතු වුණොත් අපි සමාජයක් හැටියට පරදිනවා. ජාතියක් හැටියට පරදිනවා. ඒක පොඩක් තේරුම් ගන්න ඕන. ඔබතුමාලා දකින්නට ඇති මාධ්‍ය මේ ওই සහරාන් ඇතුළු ත්‍රස්තවාදී කල්ලියට ඉඳලා තියෙන්නේ 20-25 දෙනෙක් ගිය අවුරුද්දේ මාර්තු මාසයේ සිද්ධ වෙච්ච අවාසනාවන්ත දිගන ගැටුමෙන් පස්සේ තවත් තරුණයෝ රාශියක් උන්ට එකතු වෙලා තියෙනවා කියන එක මේ වෙනකොට ප්‍රකාශ මගින් සනාථ කරගෙන තියෙනවා. ඒකෙන් මොනවද කියන්නේ? අන්තවාදයෙන් අන්තවාදය පෝෂණය කරනවා. ත්‍රස්තවාදයෙන් ත්‍රස්තවාදය පෝෂණය කරනවා. මේ සැඟවුණු න්‍යාය පත්‍රයට මේ රටේ ජනතාව හැමදාම රැවටෙන්නට ඕනේ නැහැ. මේ සැඟවුණු න්‍යාය පත්‍රය අපි හඳුනා ගන්න ඕනේ. අපි ජනතාව අතර තියෙන සහෝදරත්වය බැම්ම වැඩි කරගන්න ඕන. මුස්ලිම් ජනතාව හැටියට මට හිතනවා අපිට ලොකු වගකීමක් පැවරුවා. එතෙන්ට යන්න සමහර ඒවා මුස්ලිම් ජනතාව තුලින් කරන්නට ඕන. මද්රසා නියාමනය,
තමුන්ගේ සංස්කෘතිය පිළිබඳව යළි ආවර්ජනය කර ගැනීම, නැවතවතාවක් යළි සොයල බල්ලා ඒ අනවශ්‍ය දේවල් වලින් අපි අරගන්නට ඕනද? එහෙම නැත්නම් මේවා ආගමේ කොටස්ද? නැත්නම් අරාබි සංස්කෘතියේ කොටස්ද? අරාබි සංස්කෘතියේ කොටස් ආගමට ආරෝපණය කළකද යුතුද කියන සංවාදය අපි යෙදෙනවා. නමුත් ඒ අතරතුරදී තමත් සමහර දේවල් තියෙනවා පොදුවේ අපි සමාජයක් හැටියට සියලු දෙනා එකතු වෙලා කළගත යුතු දේවල්. උදාහරණයක් හැටියට අපේ පාසල්. මම හිතනවා අපි සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, හින්දු, කතෝලික කියලා පාසල් තියෙනකොට අපි දරුවන්ට මොනවද කරන්නේ? අවුරුදු 5 ඉඳලා මේ දරුවෝ ටික වෙන කරනවා. අවුරුදු 18න් උන් වෙන වෙනම ජීවත් වුණාට පස්සේ කියනවා ජාතික සමදියෙන් එකතු වෙන්නයි කියලා. අපි ජාතික ගීයේ කියනවා එකමවකගේ දරු කැළ බැවිනා යමු යමු වී නොපම. ඒ එකමවකගේ දරුවෝ යන්න ඕනේ එක එක වෙන වෙන පාසල් වලට. එක මවකගේ දරුවා යන්න ඕනේ එකම පාසල්වලට. මම හිතනවා මේක අපිට හොඳ අවබෝධයක්. අවදියක් මේ සම්බන්ධයෙන් කල්පනා කරලා බලලා ජාතික පාසල් බිහි කරන්න. මේ වගේ දේවල් අපි එකතු වෙලා කරන්න ඕනේ. මේක බෙදලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඇයිද මම හිතනවා මේ වෙලාවේ මම තාමත් කාරුණිකව ආයාචනා කර සිටිනවා. මේක ඉතාමත් වැදගත් සම්දිස්ථානයක්. මේ රටේ ඉතිහාසය. මේ සම්දිස්ථානයේදී අපි සියලු දෙනාටම මුස්ලිම් සමාජය හැටියට අපිට බහුතර මේ රටේ ශ්‍රී ලාංකීය සමාජයේ හැටියට මාධ්‍යවේදීන් වන ඔබට ලොකු වගකීමක් පැවරලා තියෙනවා. මේ ඉතාමත්ම අන්තරාකාරී තත්වයෙන් කොහොමද අපි ගොඩ එන්නේ? දීර්ඝ කාලයක් තිස්සේ මේ රටට සාමය, සෞභාග්‍ය උදා කර දීමට හැකි වාතාවරණයක් ඇති කර ගැනීමට. මොකද නැත්තම් ස්වරූපය විතරක් වෙනස් වෙයි, කාලයෙන් කාලයට ඔය නැවත නැවත උද්ගත බල ඇයි. මේක අලුත් දෙයක් නෙවෙයි. 58, 60, 71, 88, 83 LGBT යුද්ධය, දැන් පහුගිය අලුත්ගම, දිගන, මේ ගියපත් සතිය සිද්ධිය, පාස්කු විරිත, ඒ ස්වරූපය විතරයි වෙනස් වෙන්නේ. මේ අපේ එකමුතුකමට, අපේ රටේ සංවර්ධනයට, අපේ ඉදිරි ගමනට බාධා වන යම් කිසි දෙයක් නිශ්චය වශයෙන්ම සිද්ධ වෙනවා. ඒක මම දන්නේ නැහැ. මේකට සම්බන්ධ වෙන පුද්ගලයන්ට ඔබ තේරුම් ගන්න පුළුවන්ද කියලා මට තේරෙන්නේ නැහැ. මේකට විදේශ අතපෙවීම් තියෙනවද කියලා මම දන්නෙත් නැහැ. එහෙනම් මම හිතනවා අපි හැමෝගෙම වගකීම වෙලා තියෙන්නේ මේ වෙලාවේ හැටියට අපි දාගෙන තියෙන පොඩි පොඩි අපි හැමදෙනාම එකතු වෙච්ච මහා පොදු සාධකයක් තියෙනවා. අපි මිනිස්සු, අපි ශ්‍රී ලාංකිකයෝ. අපි ওই පොඩි පොඩි කුලක පැත්තකට දාලා මිනිස්සු හැටියට, ශ්‍රී ලාංකිකයෝ හැටියට මේ අභියෝගයට කොහොමද මුහුණ දෙන්නේ කියන එක තමයි අපිට තියෙන මේ අවස්ථාවේ තිබෙන තීරණාත්මක අභියෝගය. මම හිතනවා අපි මේ ඇවිල්ලා කියන්න හදන්නේ ඒ අභියෝගයෙන් අපි පැනලා යන්නේ නැහැ. ඒ අභියෝගයේ වෙන කාට හරි දීලා අපි නවතින්නේ නැහැ. මෙතෙක් කල් අපි කරගෙන අපි නොකර හිටියපත් නෙවෙයි. නමුත් ඊට වඩා ලොකු වගකීමක් අපි ඇස් ඇරලා තියෙනවා මේ පසුගිය දා සිද්ධ වෙච්ච මේ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සේ. ඒඳ අපේ පැත්තේ ඒ සම්බන්ධයෙන් අපි මැදිහත් වෙලා අපිට කරන්න පුළුවන් උපරිමයේ කිරීම සඳහා අපි කැප වෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට උදව් කරන්න, ඒ සම්බන්ධයෙන් එකතු වෙලා වැඩ කරමු කියන එක අපි කියන්න ඕන. ඊට පස්සේ මේ සිද්ධවන කිසිම පරීක්ෂණයකදී කවුරු හරි සම්බන්ධ වෙලා තියෙනවා නම් ඌගේ තරාතිරම අපිට අදාළ නැහැ. අපිට මේ රට තරම් වැදගත් දෙයක් තව නැහැ. මේ රටේ සමගීතාමත්ම අපිට වැදගත්. මේ රටේ සියලුම දෙනාම ශ්‍රී ලාංකිකයෝ. එහින්දා තරාතිරම නොබලා ඕනෑම පරීක්ෂණයක් කරන්න, ඕනෑම පුද්ගලයෙකුට විරුද්ධව ඕනෑම ක්‍රියාපටිපාටියක් කරන්න උන්ට සාක්ෂි තියෙනවා නම්. හැබැයි ඒ වගේම සමහර අයගේ තියෙනවා මේ කාලය තුලදී තමන්ගේ විරුද්ධවාදීන්ට කිසිම සම්බන්ධයක් නැති විරුද්ධවාදීන්ට විරුද්ධව බොරුවට කෝල් කරලා, බොරුවට චෝදනා දාලා අහිංසක මිනිස්සුන්ට කරදර කරන ක්‍රියාකලාපයකුත් වෙනවා. ඒ සම්බන්ධයෙන් උත් කල්පනා කරලා බලන්න. නැත්තම් අහිංසක මිනිස්සු මේකට අහු වෙලා තවත් ප්‍රශ්නෙ උඩු දුවන් ඉඳලා තියෙනවා. දවසාන වශයෙන් මම ඉල්ලා සිටින්නේ අපි සියලු දෙනාම වගකීමෙන් කටයුතු කරලා මේ බාර දුර්ය වගකීම එකතු වෙලා පිළිපදිමු. එකතු වෙලා මේ සටන් කරමු. සියලු ජාතික අන්තවාදී, සියලුම ජාතික අන්තවාදීන් පරාජය කරලා අපි ජාතික සමගිය පෝෂණය කරමු කියන එක මම ඔබතුමාලාගේ කරමු.